ටිකක් බරපතල අමාරු ප්‍රශ්නයක් ඇහුවේ. අර කෑම බීම නැතුව සතියක් විතර ජීවත් වෙන්න පුළුවන්ද ඇහුවා වගේ ප්‍රශ්නයක් තමයි මං ඇහුවේ. ඉතින් ආදරය ගැන කතා කරනකොට මට සහ ඔබට අපි හැම කෙනෙකුටම තියෙන නිර්වචන වෙනස්. අපි අපිට දැනෙන විදිහට ආදරේ විවිධ කෝණවලට විවිධ කොටස්වලට දාලා කතා කරනවා. හැබැයි මේ අපිට දැනුම් තේරුම් තියෙන කාලේ ඉඳලා හැඟීම් දැනීම් දැනෙන්න පටන් ගන්න කාලේ ඉඳලා විරුද්ධ ලිංගිකයන් කෙරෙහි ඇතිවන ආකර්ෂණයත් අපි ආදරේ විදිහට හඳුන්වනවා නේ. ඒක පෙම්මතෙක් පෙම්මතියක් කා ඇතිවන ආදරේ. එතනින් ගියාට පස්සේ මව පියා කෙරෙහි අපි දක්වන ආදරය, දෙමව්පියන් දරුවන් කෙරෙහි දක්වන ආදරය, මේ සියල්ලම ආදරය කියලා අපිට එකට හඳුන්වන්න පුළුවන්. හැබැයි අපි ඒ ආදරයේදී ගනුදෙනු කරන පුද්ගලයන් අනුව සමාජ තරාතිරම අනුව ආදරයට විවිධ නිර්වචන අපිට දෙන්න පුළුවන්. ඒක ඔබට මට දැනෙන ආදරේ වෙනස් කියලා මම ආරම්භයේදී කිව්වේ එහෙමයි. හොඳයි, එහෙමනම් අද අපි නුගසෙවනේ ආදරය පිළිබඳව කතා කරන්න ඉඩ වෙන් කරගත්ත මං හිතන්නේ තාරුණ්‍යයේ නියෝජනය කරන අය කොයි මොහොතේ ආදරයට හරියට ඇදිලා එන පිරිසක් නේ. ඒ නිසා ඔබට ගොඩක් වැටීවි මේ කතාබහ. අපි අද එන්න කියලා ආරාධනා කරා. ඔහු ජනප්‍රිය ලේඛකෙක් සහ සංනිවේදකෙක්. ඔහු සාමාන්‍යයෙන් කැමති නැහැ ඔහු පිළිබඳව ලොකු අටුවා ටීකා කියනවට. කොහොමුණත් ඔහු සමාජයට හැම විටම දෙන්නේ හොඳ දෙයක්. ඒ නිසා අපි අදත් බොහොම ආදරෙන් ගෞරවයෙන් නුගසවන මැදිරියට පිළිගන්නවා රසික සයකුඩි මහත්මයා. දැන් මේ ආදරය ගැන ඔබ මගෙන් ඇහුවොත් මට දෙන්න තියෙන්නේ මගේ පෞද්ගලික අත්දැකීම් මත සහ මට ආදරය දැනෙන විදිහට වෙනස් පිළිතුරක්. ඒක ඔබේ පිළිතුර වෙනස් වෙන්න පුළුවන්. අපිව නරඹන අයගේ පිළිතුර ඊටත් වඩා හාත්පසින් වෙනස් වෙන්න පුළුවන්. ඇත්තටම ආදරය කියන දේ ගැන අපිට හරි නිර්වචනයක් දෙන්න බෑ නේද? මෙහෙමයි, අපි ආදරය කියන එක තේරුම් ගන්න කොහොමද කියන එක ගැන මුලින්ම හිතන්න ඕනේ. ඒ කියන්නේ පටන් ගන්න ඕනේ ප්‍රශ්නය තමයි අපි ඇත්තටම අපේ ජීවිතයේ ආදරය කරනවද? කරනවා නම් ඒ ආදරය කරන්නේ කාටද? මම හිතන විදිහ තමයි අපි ජීවිතයේ ආදරය කරන්නේ සංකල්ප ගොඩකට. සංකල්ප ගොඩක් තමයි අපි ඔළුව ඇතුලේ තියෙන්නේ. නිදර්ශනයක්, සරලම උදාහරණයක් කිව්වොත්, දැන් මම පෙම්වතියකට ආදරය කරනවා කියලා කිව්වොත් මම ඇත්තටම ආදරය කරන්නේ පෙම්වතිය කියන පුද්ගලයාද, ඒ මනුෂ්‍ය ප්‍රාණියාද, එහෙම නැත්නම් මගේ ඔළුව ඇතුලේ තියෙන පෙම්වතිය කියන සංකල්පයටද? මම හිතන්නේ අපි ඇත්තටම ආදරය කරන්නේ ඒ වගේ, ඒ කියන්නේ මගේ ඔළුව ඇතුලේ තියෙන ඒ පෙම්වතිය කියන සංකල්පයට. එතකොට මම උත්සාහ කරනවා නිතරම මට හම්බ වෙන ගෑනු ළමයි, මේ උදාහරණයක් ගන්නෙ, මට හම්බ වෙන ගෑනු ළමයි කවුද ඒ සංකල්පයට ගැලපෙන්නේ? එතකොට මගේ පෙම්වතිය කියන කෙනා ගැන මගේ තියෙනවා ඔළුවේ අදහසක් ලැබිලා, මේ විදිහේ කෙනෙක් වෙන්න ඕනේ, මේ විදිහේ ගතිගුණ තියෙන කෙනෙක් වෙන්න ඕනේ, මේ විදිහේ රැකියාවක් කරන කෙනෙක් වෙන්න ඕනේ, මේ විදිහේ ඇවතුම් පැවතුම් තියෙන කෙනෙක් වෙන්න ඕනේ, මේ විදිහේ දෙයට කැමති කෙනෙක් වෙන්න ඕනේ කියලා පොඩි ප්‍රොෆයිල් එකක් තියෙනවා. මම ස්ට්‍රක්චර් එකක් අපි හදාගන්න ඕනේ. ස්ට්‍රක්චර් එකක් තියෙනවා. ඒකට අපි ඇත්තටම ජීවිතේදී කරන්නේ අපිට හම්බ වෙන අය හැමතිස්සෙම මේ ස්ට්‍රක්චර් එකට දාගන්න සෙල්ලමේ තමයි අපි ඉන්නේ. ඒ කියන්නේ අපි බලනවා මේ අය මේ ස්ට්‍රක්චර් එකට ෆිට වෙනවද කියලා. කාලයක් යනකොට අපිට තේරෙනවා ඕකේ සමහර කොටස් ෆිට වෙනවා, සමහර කොටස් ෆිට වෙන්නේ නැහැ කියලා. එතකොට ඒ සම්බන්ධතාවය ඇතුළේ ගැටුම් මතු වෙනවා. ඊට පස්සේ මේක බේර ගන්නම බැරි තැන ඒ සම්බන්ධතාව කැඩෙනවා. ඊට පස්සේ තවත් සම්බන්ධතාවකට යනවා. එතනත් අපි බලනවා මේ විදිහේ මේ මගේ ඔළුව ඇතුළේ තියෙන සංකල්පයට මෙයාව ෆිට කරගන්න පුළුවන්ද කියලා. ඉතින් ඔහොම ඔය ඔළුව ඇතුළේ තියෙන සංකල්පයට වැඩිපුරම ෆිට වෙන කෙනා, වැඩිපුරම ඒ සංකල්පයට ඇතුළත් වෙන කෙනා එක අපිට දීර්ඝකාලීන සම්බන්ධයකට යන්න පුළුවන්. එහෙම කෙනෙක්වත් කසාද බඳින්න උත්සාහ කරනවා. ඊට පස්සේ දීර්ඝකාලීන පෞල් ජීවිතයක් ගත කරන්න උත්සාහ කරනවා. නමුත් ඇත්තටම වෙලා තියෙන්නේ අපි හැමතිස්සෙම කරලා තියෙන අපේ ඔළුව ඇතුළේ තියෙන සංකල්පයකට පිට ඉන්න එක්කෙනෙක් දාගෙන ඊට පස්සේ ඒ සංකල්පයට ආදරය කරනවා කියන එක අපි කළේ. කූඩුවකට පරවියක් දාලා අපි ඇත්තටම ආදරය කරන්නේ කූඩුවට. දැන් අපි හිතන පරිසරය තමයි මේ ආදරය කරන්නේ කියලා. දැන් හැම විටම ආදරය කරනකොට අපි ටිකක් ආත්මార్థකාමී වෙනවනේ. ඒ කියන්නේ දැන් අර ඔබ කිව්වා වගේ මගේ ළඟ තියෙන ගුණාංග ටිකකට තවත් ගැළපෙන ප්‍රතිවිරුද්ධ කෙනෙක් තමයි හැම විටම ලං කරගන්න උත්සාහ කරන්නේ. හැබැයි අපි විවාහයේදී ආදරයේදී කියනෝ මේ අඩුපාඩුකම් මේ දේවල් ටිකක් අර සමබර කරගෙන නොගැලපුණත් ඒවා ගැළපීම් විදියට හදාගෙන ජීවිතය යන්න පුළුවන් නම් අන්න ඒක තමයි තේරුම් ගැනීම කියලා. හැබැයි වර්තමානයේ මං හිතරෝ මේ තරුණ පරම්පරාවේ ආදරය අතර අර අපි හැම විටම මේ දැන් ආදරය දිනා ගැනීමත් එක්තරා තරඟකාරී මට්ටමකට ඇවිල්ලා තියෙනවනේ නේද? සමහර විට පෙම්වතියක් ඉන්නවනම් ඒ ලබා ගැනීම මේ තරුණයෙකුට ලොකු අභියෝගයක් වෙන්න පුළුවන්. දැන් එතෙන්දී අර තමන්ගේ තියෙන දේවල්ම තව
ප්‍රතිවිරුද්ධ කෙනාගෙන් දකින්න හැම විටම අපි උත්සාහ ගන්න ඇයි එහෙම වෙලා තියෙන්නේ? මම හිතන්නේ මෙතන ආදරය සහ සම්බන්ධය කියන තැන මේක කාරණා දෙකක්. ආදරය කියන එක අපි නිරපේක්ෂ විදිහට හිතුවොත් මේ පිට ගොඩක් බාහිර දේවල් නැතුව ආදරය කියන්නේ මොකක්ද කියලා විතරක් හිතුවොත් ආදරය කියන්නේ ඇත්තටම හැඟීම්වල මිහිරකමනේ. ඒ කියන්නේ මට යම්කිසි කෙනෙක් ගැන මිහිරි හැඟීම් පහළ වෙනවා නම් මම එයාට ආදරෙයි. මට අතන තියෙන මල් බඳුන ගැන මිහිරි හැඟීම් ඇති වෙනවා නම් මම මේ මල් බඳුනට ආදරෙයි. මට මගේ ගෙදර ඉන්න බල්ලා ගැන මිහිරි හැඟීම් ඇති වෙනවා නම් මම ඒ බල්ලට ආදරෙයි. මිහිරි හැඟීම් ඇති වීම තමයි ආදරය කියන්නේ. එතනින් එහාට ආදරය කියලා දෙයක් නැහැ. බුදුම මේ කියන්නේ ඉතාම පුළුල් අර්ථකථනයක්. ඊට පස්සේ ඒකෙන් අපි ඒ මිහිරි හැඟීම් ඇති වෙන එක්කෙනා සමග සම්බන්ධයක් ගොඩනගා ගන්න කටයුතු කරනවා. අර මම කලින් කිව්ව විදිහ මම මේ කියන්නේ අර සංකල්පයට ආදරය කරනවා කියන එක ඔළුවේ තියාගෙන. එහෙම සම්බන්ධයකට යනකොට සම්බන්ධයක් කියන්නේ හැම වෙලෙම ගනුදෙනුවක්. ඒ කියන්නේ ගනුදෙනුවක් කියන්නේ කැත වචනයක් නෙමෙයි. ඔබට හිතන නම් ගනුදෙනුව කියන්නේ කැත වචනයක් කියලා හිතන්න ලංකාවේ හැම බැංකුවකටම හැම බැංකු ශාඛාවකටම සතියකට නිවාඩුව දීලා බලන්න. හැම බැංකු සේවකයම නිරෝධායනයට යවලා බලන්න. ඔබට පිස්සු හැදෙනවනේ. ඒ කියන්නේ ගනුදෙනුව කියන්නේ කැත දෙයක් නෙමෙයි. ගනුදෙනුව ඕනේ සමාජයේ පවතින. ගනුදෙනුව අවශ්‍යයි. සමාජය කියන්නේ ගනුදෙනු ගොඩක එකතුවක්. මේ ඒ හැදිලා තියෙන්නේ. එතකොට මේ ගනුදෙනුවක් ඇතුලේ අපිට මං කියන්නේ ගනුදෙනුවේ 50%ක් අපිට ඕන විදිහට වෙන්න කරගන්න පුළුවන් ලොකු දෙයක්. ඒ කියන්නේ ගනුදෙනුවක්නේ. ඒකේ අපි යම්කිසි දෙයක් දෙනවා. යම්කිසි දෙයක් ගන්නවා. නමුත් ඔතන තේරුම් ගන්න ඕනේ දෙයක් තමයි අපි ඒ ගනුදෙනුව ඇතුලේ කරන්නේ අපේ ජීවිතයට යම්කිසි කෙනෙක් ඇතුළත් කරගන්න එක. එතකොට අපේ ජීවිතයට යම්කිසි කෙනෙක් ඇතුළත් කරගන්නකොටම ඒ ක්‍රියාවලියේදීම අපේ යම්කිසි කොට. එතකොට ඒකත් එක්ක තේරෙන්න ගන්නවා අපි මේ ජීවත් වෙන අතරෙම අපි මිය යමින් පවතිනවා කියලා. ඒ කියන්නේ මරණය කියන්නේ අනපේක්ෂිත එක පාටම වෙන දෙයක් නෙවෙයි. අපි හැමෝගෙම ඔළුවේ තියෙනවා අපි මැරෙන්නේ නැහැ. අපි ආදරය කරන අය මැරෙන්නෙත් නැහැ. මැරෙන්නේ අනිත් මිනිස්සු. අපි දන්නේ නැති මිනිස්සු. එහෙම අදහසක් අපි ඔළුවේ තියෙනවා. අපි හිතනවානේ දැන් කොරෝනා හැදෙන්නේත් අපි නොදන්නා විදිහට කියලා අපි හිතනවානේ. අපිට හැදෙන්නේ නැහැ, ඔයාට හැදෙන්නේ නැහැ. මම ඔයාලට කතා කරනකොට මාස්ක් එක. කියන්නේ හීනමානයක් අපි ඇති කරගෙන තියෙනවා. නෑ, ඒක අපේ ඔළුවේ ඇතුලේ තියෙන මේ අදහසක්. ඒ කියන්නේ මේ නරක දේවල් ඒක පොඩි ඉලූෂන් එකක්, පොඩි මායාවක්. ඒක හැමෝගෙම ඔළුවේ ඇතුලේ තියෙනවා. අපි හැමෝම දන්නවා අපි හිතනවා අපිට කොරෝනා හැදෙන්නේ නැහැ. මම මේත් එක්ක දැන් මේ කතා කරන එක නට කොරෝනා නැතුව ඇති. කොරෝනා හැදෙන අපි නොදන්න තව අයට කියලා. ඒක හැටි. මරණය ගැනත් අපි හිතන්නේ එහෙමයි. එතකොට අර වගේ එකක් දාගත්තට පස්සේ Tamanට තේරෙනවා මේ ජීවත් වෙමින් ඉන්න මේ මොහොතේ මම මේ කතා කරමින් ඉන්න මොහොතේ මම මිය යමින් පවතිනවා කියලා. ඔබ මේ කතාව අසමින් ඉන්න මොහොතේ ඔබ මිය යමින් පවතිනවා කියලා. එතකොට ඒකත් එක්ක බැලුවහම තමන්ගේ වටේ තමන් ආදරය කරන අය දිහා ඔබට පේන්න ගන්නවා ඒ අය ජීවත් වෙමින් සහ එකවර ජීවත් වෙමින් සහ එකවර මිය යමින් පවතින ආකාරය. එතකොට ඒකෙන් මේ ලොකු මේ අමුතු මේ මේ මානසික ආතතියක් ඇති වෙන්නේ නැහැ. එහෙම ડિප්‍රෙෂන් එකක් ඇති වෙන්නේ නැහැ. ඔබට තේරෙන්න ගන්න ඔබට තියෙන කාලය සීමිතයි කියලා. එයාත් එක්ක. එතකොට යම්කිසි කෙනෙක් එක්ක ඔබ ආදරය කරන කෙනෙක් එක්ක ඔබට ජීවත් වෙන්න තියෙන්නේ සීමිත කාලයක් නේද? දවස් දෙකයි නා. ඔබේ දවස් දෙක කොහොමද ගත කරන්නේ? ඒ දවස් දෙක ඒ කියන්නේ අඬමින් වැළපෙමින් කියන්නේ ජීවිතේ කලකිරීලා වගේ ගත කරනවද? එහෙම නැත්නම් ඒ දවස් දෙක ඔබ පුළුවන් තරම් සතුටින් එයාත් එක්ක ජීවත් වෙන්න උත්සාහ කරනවද? පුළුවන් තරම් එයාට අවකාශය දීලා, පුළුවන් තරම් එයාට කරන්න ඕන දේවල් කරන්න දීලා, පුළුවන් තරම් එයාව සතුටින් තියන්න උත්සාහ කරලා ඒ දෙවෙනි තෝරා ගැනීම නේද ඔබ කරන්නේ? අපි අර අපි ළඟින්ම ඉන්න අයට අකාරුණික විදිහට සලකන්නේ. අපි හිතනවා මෙයා හැමදාම ඉන්නවා කියලා, අපිත් හැමදාම ඉන්නවා කියලා. ඒ නිසා තමයි. ඒ කියන්නේ අපි ඔගේ ඉංග්‍රීසියෙන් කියන ටේකින් ෆෝ ග්‍රෑන්ටඩ් කියලා. ඒ කියන්නේ අපි හිතනවා මේ අය සදාකාල ජීවත් වෙනවා, අපි සදාකාල ඉන්නවා. එතකොට අපිට ඕන තරම් වෙලාව තියෙනවා පස්සේ මේක හදාගන්න. අපේ දෙමව්පියන් එක්ක ගනුදෙනු කරනකොටත්, අපේ ඕනම කෙනෙක් එක්ක, අපි ආදර කරන ඕනම කෙනෙක් එක්ක ගනුදෙනු කරනකොට අපේ ඔළුවේ තියෙන කාරණේ තමයි අපි දැන් ඕන දෙයක් කරාට පස්සේ මේක ෂේප් කරගන්න පුළුවන් කියලා. නමුත් එහෙම එකක් නැහැ ජීවිතේ. එතකොට අර කියන විදිහට මරණය ගැන එක්තරා විදිහකට පොඩ්ඩක් සවිඥානිකුණහම ටිකක් මේක මේ අසුභවාදී විදිහට නෙමෙයි, යථාර්ථවාදී විදිහට තමන්ට තේරෙනවා තමන්ගේ වටේ ඉන්න අයත් එක්ක තමන්ට ගෙවන්න තියෙන කාලය ඉතාම සීමිතයි සහ මේ සෑම සම්බන්ධයක්ම අවසානයේ වියෝගයකින් කෙලවර වෙනවා. ඒක තව අවුරුදු 70කින් වෙනවද, තව මාස 3කින් වෙනවද කියන එක අදාළ නැහැ. සමහර අවුරුදු 70ක වෙන එක වඩා අමාරුයි මාස 3කින් වෙනවට වඩා. ඔව්. දැන් අර ඔබ කිව්ව දේවල් එක්ක මගේ හිතේ ඇතිවෙනවා ප්‍රශ්න ගොඩක් අහන්න. හැබැයි අපිට කාල වේලාව සීමිත නිසා ඒ ප්‍රශ්න ඊළඟ සතියේට අපි කතා කරන්න ඉතුරු කරගන්නවා. කොහොම වුණත් අර ඔබ අවසානයේ ගෙනාවේ හොඳ තැනකට අපේ ජීවිත හරි අවිනිශ්චිතයි. ඒ නිසා මම හිතනවා මේ අපිට කතා කරන්න ඉඩ ලැබුණේ මේ තාරුණ්‍යයේ ආදරේ විතරයි. ඒකත් අපි පුංචි
ස්පර්ශ කිරීමක් විතරයි කරේ. හැබැයි අපිට තව ගැඹුරට කියලා කතා කරන්න තියෙනවා. ඒ නිසා මේ මට හිතෙනවා අවසාන වශයෙන් මෙන්න මේකට පුංචි පිළිතුරක් ගන්න. දැන් ආදරේ අපි කොයි වෙලේ අපිට හැර යන්න වෙයිද දන්නේ. හැබැයි මේ හැම මොහොතකම අපි කෙනෙක්ගෙන් නිවසකින් රැකියාවට යන සමුගන්න මොහොතේ, පෙම්වතියකගෙන් සමුගන්න මොහොතේ මුණ ගැහිලා මේ වෙලාව අපිට ආදරණීය සමු ගැනීමක් දෙන්න පුළුවන් නම් අර අවිනිශ්චිතතාවය පිළිබඳව අපිට පසුතැවෙන්න ඕනේ නෑ නේද? ඔව්, ඒ කියන්නේ ආදරයෙන් සමුදීම, එහෙම නැත්නම් ආදරයෙන් වෙන්වීම කියන එකම ඒක ඇතුළේ තියෙනවා ලොකු කතන්දරයක්. ඒ කියන්නේ අපි සමුගන්නේ අපි වෙන් වෙන්නේ හැමතිස්සෙම එක්තරා විදිහක තිත්ත හැඟීමකින්, අප්‍රසන්න හැඟීමකින්. හැබැයි අපිට ඒක වෙනස් කරගන්න පුළුවන් එක තැනක් තමයි අර මම කියපු විදිහට මගේ ජීවිතයේ අනෙක් කෙනා දරන දායකත්වය. ඒ කියන්නේ මගේ ජීවිතයේ මගේ හැඟීම් මිහිරි කරගන්න අනෙක් කෙනා දරන දායකත්වයට පුළුවන් තරම් ස්තුතිවන්ත වීමේ, කෘතඥ වීමේ. ඒක මේ හැමතිස්සෙම කියන්න ඕනේ නැහැ මේ ඔයාට බොහොම ස්තුතියි මේ මගේ හැඟීම් මිහිරි කරගන්න උදව් කරනවාට කියලා. ඒක ඊළඟට ඒක වෙනම විහිළුවක් වෙනවා. නමුත් අපන්ට ඇතුළාන්තයෙන් තමන්ගේ ඇතුළාන්තයෙන් තමන්ට ස්තුතිවන්ත වෙන්න පුළුවන් නම් මගේ හැඟීම් මිහිරි කරගන්න මේ අය ලබා දෙන දායකත්වයට ස්තුතියි කියලා ඒ කෘතඥ බව එක්ක අර ඔබ කියපු අර මේ ඒ තිත්ත හැඟීම්, අප්‍රසන්න හැඟීම් නැති වෙලා යනවා. එතකොට යම් මොහොතක සමහරට ගොඩක් වෙලාවට අපි මේ තරුණ කාලේ ආදරය කරනකොට අපි අද දන්නේ නැහැ හෙට සම්බන්ධතාවය කැඩෙනවා කියලා. ඒක නියතන් තියෙන ප්‍රශ්නේ. එතකොට හරි ඒක මේ හිතට අමාරුයි දරාගන්න. හරි අනපේක්ෂිතයි. ඔය අනපේක්ෂිත බවත් එක ගනුදෙනු කිරීමේ ගැටලුව තමයි අපිට තියෙන්නේ. ඉතින් එතකොට අර කියන කෘතඥ බව එක්ක අපි ඒ සම්බන්ධතාවයට ප්‍රවේශ වෙනවා නම් සහ ඒකත් එක්ක ගනුදෙනු කරනවා නම් මේක ඇතුළාන්තයෙන් එන එකක්. මම නැවත කියන්නේ මේක හැමතිස්සෙම කියන්න ඕනේ නැහැ. ඇතුළාන්තයෙන් ඒ කෘතඥ බවත් එක්ක අපි ගනුදෙනු කරනවා නම් මම හිතන්නේ බොහොම ලේසි ආදරයෙන් සමුගන්න, ආදරයෙන් වෙන් වෙන්න තරහෙන් නැතුව. දැන් අපි හරියට දකින දෙයක් ඕක. දැන් සමහර වෙලාවට හිත්‍රිදීමක් එක්ක නිවසෙන් පිට වෙලා ගියොත් ස්වාමි පුරුෂයා භාර්යාව වෙන්න පුළුවන්. ඊට පස්සේ අපි හිතන්නේ නැති අනතුරක් මොකක් හරි වුණොත් අපිට ජීවිත කාලෙම හරි පසුතැවීමක්. මම මේ ආදරය කරපු කෙනා වෙනුවෙන් අනේ මට මේ අවසාන මොහොතේ මේ ආදරණීය සමුගැනීම දෙන්න බැරි වුණා කියලා. ඒ නිසා ඔබ මේක ජීවිතයට එකතු කරගන්න හැම කෙනෙකුටම බොහොම වටින කාරණාවක්. අපි ඔබට පොරොන්දු වෙනවා ඉදිරි සතියකදීත් මේකේ තව පුළුල් විදිහට මේ පිළිබඳව කතා බහ කරන්න ඒ වෙනුවෙන් ඉඩ ඔබට හදලා දෙනවා කියලා. එහෙමනම් අදට බොහොම ස්තුතියි අපිත් එක්ක එකතු වුණාට. බොහොම වටිනා කියන දේවල් එකතු කරගත්ත රසික ජයකොඩි. අපි තවත් දවසක මුණ ගැහමු. අදට ආයුබෝවන් සුබ දවසක්.